වැරද්දක් වෙනවා වගේ, වයසට යනවා වගේ, අප්සෙට් වෙනවා වගේ. මෙන්න මේ වගේ වචනයක් අපි ඉංග්‍රීසියෙන් හිතුවොත් අපිට ඔක කියා ගන්න පුළුවන්ද? අඩුමතරමේ හිතෙන්නේවත් නෑ නේද අපිට ගොඩක් වෙලාවට? වැරද්දක් වෙනවා, අප්සෙට් වෙනවා, වයසට යනවා. කොහොමද මේ වගේ දෙයක් කාත් එක්ක හරි කතා කරන්න ඕනේ වුණත් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ? හරිම ලේසි. ගෙටින් කියන වචනේ පාවිච්චි කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. මේ ගෙටින් කියන වචනය පාවිච්චි කරලා යම්කිසි මොහොතක යම්කිසි දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාවක් කරනවා කියන එක නෙමෙයි. යම්කිසි මොහොතක යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. ඒක හරියට මේ වගේ. ඔයා කිව්ව කතාවට එයා අප්සෙට් වෙන්න වගේ හදන්නේ. ඔන්න මන් දන්නේ ඔයා බෝලේ ගත්ත නිසා ඒ ළමයා අඬන්නද කොහෙද හදන්නේ. ඒ කහපු කැමික හරි නෑ. මට වොෂ්රූම් එකට යන්න ඕනේ වෙන්න වගේ හදන්නේ. මෙන්න මේ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. හරි බලන්නකො මේ උදාහරණ කීපය. ගෙටින් ඕල්ඩ් වයසට යනවා. ගෙටින් අප්සෙට් අප්සෙට් වෙනවා. ගෙටින් හන්ග්‍රි බඩගිනි වෙනවා. ගෙටින් රෝන් වරත්තක් වෙනවා. මේ ගෙටින් කියන වචනයත් එක්ක අපි ක්‍රියාපදයක් එකතු කරනවා. එහෙම නැත්නම් යම් කිසි අවස්ථාවක සිද්ධ වෙන්න හදන දේ එකතු කරනවා. ඊට පස්සේ අපි ඔක පොඩ දිග වාක්‍ය වලට දාලා හොඳටම පැහැදිලි කරගමු මොකක්ද මේකේ තේරුම කියලා. Something getting wrong. යම් කිසි වැරද්දක් වෙන්න වගේ හදන්නේ. Getting wrong කියලා කියන්නේ වැරද්දක් වෙන්න හදනවා වගේ. Wrong කියලා කියන්නේ වැරද්දක් කියන එකනේ. Getting wrong කිව්වොත් වැරද්දක් වෙන්න හදනවා. Something කියලා කිව්වොත් යම් කිසි. යම් කිසි වැරද්දක් වෙන්න හදනවා. ඕගොල්ලන් ඉස්සරහ ගෙදර කවුරුත් නැහැ. ඔය ගෙදරට හොරු පැනලා වගේ ඔයාලට හිතෙනවා. කවුරු හරි ඇවිල්ලා බඩු අරගෙන යනවා දකින්නවා, මොකක් හරි වාහනයක් නවත්තලා තියෙනවා දකින්නවා. ඔයා ගෙදර කෙනෙක්ට කියනවා මොනවා හරි වැරද්දක් වෙනවා වගේ. Something getting wrong කියලා කියන්න පුළුවන්. හරි. She is getting old. හය වයසට යනවා. දැන් හිතන්නකෝ කවුරු හරි අසනීපයකට බෙහෙත් ගන්නවා. දැන් ගිය සතිය දකින්නකොට එයා හොඳට හිටියා, අද දකින්නකොට එයා ගොඩක් ඇදිලා ගිහිල්ලා නිකන් වයසට ගිහිල්ලා වගේ පෙනුමක් තියෙනවා. එතකොට එයාව බලලා කියන්න පුළුවන් She is getting old. ඇය වයසට යනවා වගේ. එයාගේ අසනීප නිසා එයා නිකන් වයසට යනවා වගේ නේද කියලා කියන්න පුළුවන්. Getting old කියලා කියන්නේ වයසට යනවා. She is කියලා කියන්නේ ඇය. ඊළඟට they are getting upset. ඒගොල්ලෝ upset වෙනවා වගේ. දැන් අපි කාට හරි මොකක් හරි විහිළුවක් කරනවා. ඊට පස්සේ අපිට තේරෙනවා එයාලගේ මූණ upset වෙනවා. එයාලා පොඩ්ඩක් අපි දෙක කතා කරන්න නැතුව ඉන්නවා. මේ මොහොතේ යම්කිසි දෙයක් සිද්ධ වෙන්න තමයි යන්නේ. ඒතර මං කාට හරි කියනවා they are getting upset. Getting upset කියලා කියන්නේ upset වෙනවා කියන එක. They are කියලා කියන්නේ ඔවුන්. ඒගොල්ලෝ upset වෙනවා වගේ කියලා මම කියනවා. මේ මොහොතේ යම්කිසි දෙයක් සිද්ධ වෙන්න යනවා. ඒ දේ ගැන මම කතා කරනවා. ඒ අවස්ථාව ගැන මම කතා කරනවා. හරි. දැන් බලන්න getting happy, getting pain, getting hungry මේ ඕනෙම වචනයක් එක getting කියන වචනය දාලා යම්කිසි මොහොතක ඒ දේ සිද්ධ වෙන්න යනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඊට පස්සේ මේ වගේ යම්කිසි දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා කියද්දී ඔයාලට පුළුවන් මේ getting කියන වචනේ පාවිච්චි කරන්න. ඉතින් මේ වචනේ පාවිච්චි කරලා හරි ලස්සන වාක්‍යයක් නිර්මාණය කරලා කමෙන්ට් එකකින් අපිට ඉදිරිපත් කරන්නත් ඔන්න අමතක කරන්න එපා.